අටවැනි පරිච්ඡේදය සම්මා සම්බුද්ධත්වය අජාතසත්තු රජුන් පිළිගැන්වූ දානෙන් පසු රහතුන් වහන්සේලා රැස්වීම ශාලාවට වඩිතේ මෙහිදී ආනන්ද හිමි බුදුන් වහන්සේ දේශනා කළ මජ්ක්‍ධිම නිකායක සූත්‍රයක් දේශනා කරයි හැම දිනා අසුන්ගත් පසු මහා කස්සප හිමි ආනන්ද හිමියන්ට කතිකාසනයට ඇරයුම් කරති ආනන්ද හිමි එහි පැමිණ මෙසේ පවසයි බුදුන් වහන්සේගේ ජීවිත පුවත වාර්තාගත කරන අපේ අනුකාරක සභාව අප හිමියන්ගේ දුෂ්කර ක්‍රියා අවදියේද යලි මේ මරණාසන්න තත්වයෙන් නිරෝගී තත්වයකට ආ හැටිද යන පරිච්ඡේදය අවසන් කළා මෙසේ යලි ප්‍රකෘති තත්වයට එළඹි උන්වහන්සේ නිවන් මගට අවතීර්ණ වෙන වූ අවසන් වෑයමට පෙර දෙයාකාරයක සිතිවිලි මෙනෙහි කළා ඒවා හාත්පසින්ම වෙනස් දෙවිධයක ප්‍රතිඵල ඇති සිතිවිලි මේ ගැන කියමින් බුදුන් වහන්සේ ද්වේධා විතක්ක සූත්‍රය දේශනා කළා මම මෙසේ එය අරබන්නම් සියලු රහතුන් වහන්සේලා ආනන්ද හිමියන්ට සාවධානව සවන් දෙති බොහෝ දෙනා සවන් යොමු කරන්නේ දැස් වසාගෙනයි සියල්ල මතකයේ දරා ගන්නට සමත් භික්ෂුන් වහන්සේලා මේ මොහොතේ ධානයේකට සමවැදුනාක් මෙන් අසා සිටිති මා විසින් මෙසේ අසන ලදී මහණෙනි බුදු වීමට පෙර බෝධිසත්ව අවදීයේදී මම විතක්කයන් කොටස් දෙකකට බෙදුවෙමි කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එක් කොටසක් ලෙසත් නික්කම්ම විතක්ක අව්‍යාපාද විතක්ක අවිහිංසා විතක්ක දෙවෙනි කොටස ලෙසත් වර්ග කළෙමි මහණෙනි අප්‍රමාදව කෙලෙස් තවන වීරියය ඇති නිවනට මෙහෙය වූ සිතක් ඇති මට කාම විතක්කය ඉපදුනි එවිට මම මට කාම විතක්කය උපන්නේ එය තමාට දුක් පිනිසද පවති ප්‍රඥාව නැති කරයි දුක පැත්තේ සිටි නිවන් පිණිස නොපවති යයි සිතන්නා වූ මගේ ඒ විතක්කය නැති විය මහණෙනි මම උපනූපන් කාම විතක්කය දුරු කළෙමි බහැර කළෙමි නැති කළෙමි මහණෙනි ව්‍යාපාද විතක්කය ඉපදුනි විහිංසා විතක්කයද ඉපදුනි ඒ මම උපනූපන් කාම විතක්කය දුරු කළෙමි බහැර කළෙමි නැති කළෙමි මහණෙනි භික්ෂුතෙම යම් විතක්කයක් බෙහෙවින් නැවත නැවත මෙනෙහි කරයිද නැවත නැවත හසුරවයිද ඒ ඒ පැත්තට හිත නැමි භික්ෂුතෙම කාම විතක්කය නැවත නැවත කල්පනා කරයිද නෙක්ඛම්ම විතක්කය දුරු කරයි ව්‍යාපාද විතක්කය කල්පනා කරයිද අව්‍යාපාද විතක්කය දුරු කරයි විහිංසා විතක්කය කල්පනා කරයිද අවිහිංසා විතක්කය දුරු කරයි ආනන්ද හිමි සූත්‍රයේ අවසානය දක්වාම දේශනා කරයි මේන් පසු රහතන් වහන්සේලා කිටි විවේකයක් ගනිති දවසෙහි කටේතු නිමා වූ විට අනුකාරක සභාව මහා කස්සප හිමියන්ගේ කුටියෙහි එක් වී බුදු හිමියන්ගේ චරිතය සංග්‍රහ කිරීමේ කටේතු වල නිරත වෙති අද උදෑසන ද්වේධා විතක්ක සූත්‍රය ඇසූ විට මට යලිත් සිතුනේ අප බුදු හිමියන් කතරම් නැනවත්ද කියායි පුන්න හිමි පවසයි මිනිසුන් අවබෝධයෙන් සිටියත් නැතත් තම සිතවිලි තෝරා ගැනීම තුලින් ඔවුන්ගේ යථාර්ථය තේරුම් ගනීවි යයි අනුමාන කළ හැක ධර්මය පිළිපදින්නා එය ප්‍රායෝගිකවම යොදා ගන්නා තැනැත්තාගේ ජීවිතය නිසකයෙන්ම සතුටු සහගතසේම සාර්ථක වෙනවා ධර්මයේහි හැසිරෙන්නාට
අවසානයේ නිර්වාණය සාක්ෂාත් කරගන්නට හැකිවීම ඒකාන්තයි මහා කච්චායන හිමි පවසයි ඒක ඇත්ත දැන් අපි බුදුන් වහන්සේගේ සය අවුරුදු දුෂ්කර ක්‍රියාවෙන් පසු සිදු වූයේ කුමක්දයි අසන්නට ලැහස්ති ආනන්දය අපි කොතනින් ආරම්භ කරමුද මහා කස්සප හිමි පවසයි සුජාතාවගේ කතාව හොඳ තැනක්කැයි මට සිතෙනවා මොහොතකට පසු ආනන්ද හිමි පිළිතුරු දෙයි මහා කස්සප හිමි ආ අනෙක් රහතුන් වහන්සේලා මදහස පාන්නේ මේ සන්ධ්‍යාවෙහි බුදුන් වහන්සේ නිර්වාණ ප්‍රාප්තියටගත් වෑයමෙහි සාර්ථක ප්‍රතිඵලය ගැන අසන්නට ලැබෙන බැවිනි ආනන්ද හිමි කතාව අරඹයි සිද්ධාර්ථයන් සේනානියෙහි තවුසන්ගෙන් වෙන්ව ගිය පසු නේරංජනා ගන්තෙර දිගේ ඇවිද ගියේ ඉපැරණි නුගගසක පුලුල් සෙවණ ඇති කඳු ගැටයකට මෙතන සන්සුන් තැනක් ගසෙහි යෝධ බඳ මුලින් ඍජුව ආ මුල් දෙකක් මැද තන වැඩි තිබුණ කොටසක සිද්ධාර්ථ හිඳගත්තා තමා වසර 6කට පෙර අභිනික්මන් කරද්දී සිටියාට වඩා තමා නිර්වාණය නම් අරමුණට බිඳක් හෝලන්ව ඇති බව ගෞතම තවුසානන්ට වැටහුණා. ඔහු දේශයේහි හොඳම ගුරුන් දෙදෙනා අනුගමනය කර සිටියත් ඒ අරමුණ කරා ඔහුට යන්නට බැරිව තිබුණා. අනතුරුව තමා ශරීරයට අන්ත දුක් දුන්නත් එයින් ඌයේ තමා මරණාසන්න වීම පමණයි. මේ පැවැත්මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්නට ඔහු මොළයේ විහසමින් සිටුවා මේ නිමක් නැති භව චක්‍රයෙන් මිදෙන්නට ප්‍රායෝගික මාර්ගයක් සොයාගත යුතුයමයි ඔහුට සිටුණා හදිසියේම කොහෙන්දෝ සිටිවිල්ල පහළ වුණා අනාගතේ මා කිසිම ගුරුවරයෙකුගේ මාර්ගයක් අනුගමනය කළ යුතු නැහැ මටම විසඳුමක් සොයා ගැනීමට අවශ්‍ය දෑ මා තුලම තිබෙනවා මා ධෛර්යය යොදවා ශක්තිය යොදවා අදිෂ්ඨානෙන් කටයුතු කළොත් මට නිසකවම ජය ගන්නට හැකි වෙනවා ඔහු මේ රාත්‍රියේ වැඩි කාලයක් නුගගස මුල ගැඹුරු භාවනාවේ ගැලී සිටියා සැහැල්ලුවෙන් සතුටින් ඔහු අලුයමට පෙර හෝරා දෙකක් සැතපුණා මෙසේ නිදද්දී ඔහු සිහින පහක් දුටුවා මේවා විශ්ලේෂණය කරමින් ඒ ගැන මෙනෙහි කරද්දී ඒවායේ අරුත තමාට මෙදිනම නිවන් අවබෝධ කළ හැකි බව වැටහුණා තමාට විමුක්තිය ලැබෙන ඒ නිසක වූ ආශිර්වාදාත්මක සිදුවීම ගැන සිතමින් ඔහුගේ මුවගට සිනා නැගුණා ඒ අසල ධනවත් වෙළඳුන් කෙනෙකුන්ගේ දුවනිය සුජාතා විසුවා ඈ තරුණ සුන්දර ගුණවත් කරුණාවන්ත ගැහැණියක් ආනන්ද හිමි දිගින් දිගටම කතාව කියයි ඈ 16 වෙනි වියේදී ප්‍රාර්ථනාවක් කරමින් බාරයක් වුණා තමාට සුදුසු වූ ස්වාමි පුරුෂයෙකු හා විවාහ වී පුතෙකු උපන්නොත් අර නුගගසෙහි වෙසෙන දේවතාවුන්ට වාර්ෂික පූජාවක් පවත්වන්නටයි ඒ එම බාරය ඇගේ පැතුම් ඉටු වුණා දැන් ඈ විවාහ වී සතුටින් සිටියා ඇයට බිලිඳු පුතෙකුත් සිටියා මේ රාත්‍රියේ ඈ කිරිබතක් පිසින්නට වූයේ පසුදා අලුයමින්ම රුක් දෙවියන්ට එය පූජා කිරීමටයි ඈ පුන්නානම් තම දාසියට කියා සිටියා අර ඉපැරණි නුගරුක වෙතට ගොස් ඒ ගස යට පිරිසුදු කොට පැදුරු එලා පූජාවට පිළියෙල කරන්න කියා තමා ලද අනානුව ක්‍රියා කරන්නට සිතා පුන්නා නුගගස වෙතට ගියා ඈ නුගරුකට ලං වෙන විටම දෙනෙත පියාගෙන ගස මුල හිඳ භාවනා කරන සිද්ධාර්ථයන්ව දුටුවා ඔහුගේ රන්වන් සිරුරින් ආලෝක විහිදී බබලනවා වාගේ ඇයට පෙනුනේ ඒ ආලෝකයෙන් ගසත් ඒ අවටත්
දිලිසුණා මේ උතුම් සංසුන් දර්ශනයට ලං වෙන්නට පවා ඈතුල බියක් ඇති වුණා සිද්ධාර්ථයන් ගැඹුරු දැහැනක පුණ්ණාට මුලින්ම සිතුනේ රුක් දෙවියන් ගසින් බැසවුත් තම ස්වාමි දුවගේ දානය පිළිගන්නට බලා සිටිනවා කියායි ඈ කඩිනමින් නිවහනට දුව ගියේ සුජාතාවට ආරංචිය සැල කරන්නටයි ආනන්ද හිමි සිය කතාව දිගටම කරගෙන යයි සුජාතාව හොඳම සළුපිලි ආභරණ හැඳ පෙළඳ ගත්තාට පසු මේ තරුණ වනිතාවන් දෙදෙනා කිරිපිඩු පූජාව හැඩ වැඩ දැමූ රන්බඳුනක බහාලා සළු කඩකින් මුවා කර සැරසුවා ඔවුන් නුගරුක වෙතට ලං වෙන විට සුජාතා සෙමින් සෙමින් සිද්ධාර්ථ වෙතට ලං වූයේ හිස නමාගෙන දෑතින් කිරිපිඩු සහිත රන් බඳුනගෙන ඈ මෙසේ කීවා ස්වාමීනි මේ දන් පිළිගනු මැනවි මගේ ප්‍රාර්ථනය ඉටු වූවා එසේම ඔබගේ ප්‍රාර්ථනාවන් අභිමතාර්ථයන් ඉෂ්ට වේවා යැයි කියා ඒ සුවඳ දිය පිළිබඳුනක්ද පිළිගැන්නුවා බෝසතුන් මේ සියල්ල හිසසලා පිළිගත්තා තුරුණු වනිතාවන් දෙදෙනා යලිත් සිද්ධාර්ථට බොහුමන් දක්වන්නට තම සිරස් බිම තබා වැඳා අනතුරුව නැගිට පසුපසට සෙමින් ගමන් කොට අනතුරුව ආපසු හැරි යන්නට උනා මේ විටම සුජාතාවට තවත් සිතුවිල්ල පහළව ඈ හිමියන් ළඟ දන නමා ඇසුවා ඔබ වහන්සේ සැබවින්ම මේ ගසට අධිපති වෘක්ෂ දේවතාවුන් වහන්සේද කියා නැත දරුව ඔහු මූකට නැගුණු සිනහවකින් පිළිතුරු දුන්නා එහෙමනම් ඔබ වහන්සේ කවුද සුජාතා විමසුවා මගේ නම සිද්ධාර්ථ කුමාරයා කීවා පිළිතුර ඇසී ඈ පුදුමයට පත් වුණා ස්වාමීනි මා ඔබ වහන්සේ ගැන අසා තිබෙනවා ඔබ වහන්සේ නිර්වාණය සොයා රාජධානිය හැර ගිය බව මා දන්නවා ඔබ වහන්සේ නිසකවම අරමුණ කරා පැමිණ සම්මා සම්බුද්ධත්වයට පත්වේවි යයි මට විශ්වාසයි තරුණිය යලිත් හිස නමා වැඳ නැගිට්ටා බෝසතුන් කරුණාවෙන් ඈ දෙස බලා ඇගේ ප්‍රාර්ථනයට තුති පුද කරන්නට මෙන් හිස සැලුවා ඈ අඩි කීපයක් යද්දී සිද්ධාර්ථ ඇය ඇමතුවා කරුණාකර මේ රන්තලිය ගෙන යන්න මට මෙවන් දෙයකින් පළක් නැහැ බඳුනත් සමගම දන් පිළිගැන්වීමයි මගේ චාරිත්‍රය ඈ පිළිතුරු දුන්නා ඔබ කැමැත්තක් බඳුනට කරන්න තරුණියන් දෙදෙනා වෙන්ව ගිය පසු සිද්ධාර්ථ හුන් තැනින් නැගිට්ටා බඳුනත් රැගෙන ගඟ වෙතට ගොස් ස්නානය කළා අනතුරුව සිවුරු පට හැඳ කිරිපිඩු එළඳුවා ආනන්ද හිමි කතාව දිගින් දිගටම පවසයි උන්වහන්සේ රන්තලියගෙන එය නේරංජනා ගන්ධියේම පාකර හැරියා එවිට උන්වහන්සේ මෙසේ කීවා මේ තලිය උඩුගන් බලා යයි නම් මා අද දින නිසකවම නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියා ආනන්ද හිමි පවසයි උන්වහන්සේ තලිය දියට පාකර හැරිය විට හරියටම හිරු කිරණින් එය පරාවර්තනේ වී තලිය උඩුගම් බලා ගමන් ගනිද්දී සිද්ධාර්ථ ඒ දෙස බලා සිටියා ටික වේලාවකට පසු ඒ තලිය දියේ ගිලි නොපෙනී ගියා හිමියන්ගේ මුවගට සිනා නැගුණා මෙදිනම තමාත් ජීවිත දහරට එරෙහිව තමාගේ අධ්‍යක්ීම් තුලින් උපත හා මරණය නම් විෂය පතය විනිවිද ගොස් බිඳින බව දැනගෙනයි ඒ සිනහව
පහළ උනේ සියලු දෙයෙහි తాවකාලික ස්වභාවය ගැන උන්වහන්සේ මෙනෙහි කළා අර ගිලි ගිය රන්තලියේ දෛවයේ සිහි කරමින් ඔහුට සතුටක් දැනුණා එය කලින් සුජාතාවට අයිතිව තිබී අනතුරුව තමා සතුව එන් අනතුරුව සමහර විට මෙය සොයා ගන්නා වෙනත් වාසනාවන්තයෙකුටම හිමි වේවි ඊළඟට හිමියන් දවසේ ඉතිරිය සල් ගස් සෙවණක හිඳ භාවනා කරමින් කල් කිවයි සදෑවේදී හිළු බැස යන යාමේ උඩුගන් දිසාවේ ගගෙන් එතෙර විරාජමාන වූ ඇසතු ගසක් වෙත ඇවිද යාමට උන්වහන්සේට සිතුණා නොගෙබුරු ගන්දිය තරණය කර එගොඩට ගිය එතුමා ගසට ලන් වෙන විට සොත්තිය නම් ගොවියෙකු මුණ ගැසුණා ඔහු දෙවුරේ ඔසවාගෙන ගියේ නැවුම්ම කැපු කුසතන මිටියක් සොත්තිය සිද්ධාර්ථයන් දෙස බැලුව විගසම ඒ සංසුන් බලගතු උවණින් වශීව ගියා බෝසතුන් කරුණාවෙන් සිනාසී බලද්දී සොත්තිය ඒ කුසතන මිටිය ලිහා ගස අවට ඇතිරුවේ හිමියන්ට හිඳගන්නට අසුණක් සකසමින් ආනන්ද හිමි පවසයි ඒ කුසතන අසුණ මත හිඳ අදිෂ්ඨාණයෙන් යුතුවම තමාටම කියාගත්තේ මා අරමුණ එනම් නිවන සාක්ෂාත් කරගන්නාතුරු මම මෙතනින් නොනැගිටිමි කියා අනතුරුව හිමියන් දැස් පියා මේ දිගු රාත්‍රියේ සමාධියට සිත යොමු කළා මහා කස්සප හිමි පවසයි ඒ සමාධිය අරමුණ ඌයේ කොතැනද කියා මුලින් උන්වහන්සේට අභිභවා යන්නට සිදු වූ බලවේගයනුත් ගැන අපි හොඳින්ම දන්නවා නොවේ එසේමයි ඕ මාර දිව්‍ය පුත්‍රයා රාත්‍රී පළමු යාමේ හිමියන් වෙතට පැමිණ මවාගත් කරුණාවෙන් මිහිරි තෙපුල් තෙපළුවා ඔහු ඇසුවා ඇයි සිද්ධාර්ථ කුමරුනි මේ තරම් වෙහෙසවන්නේ මොනවටද කියා ඔබ තෝරාගෙන ඇත්තේ බොහෝ බාධක ඇති මගක් එය ගන්නේ සුළු පිරිසක් පමණයි ඔබේ උපන් උරුමය සැප විඳින්නේ නැතිව දෙවියන්ම දායාද කළ ඒ අසමසම සතුටු දිවිය අතහැර යන්නේ ඇයි කියා සිද්ධාර්ථ මාරයාට සවන් නොදී සෙමින් සුසුම් හෙලමින් තම භාවනාවේ ගැඹුරටම ගමන් ගත්තා ඊළඟට මාරයා පැවසුවා දේවදත්ත දැන් කපිලවස්තුව ජයගෙන ඔබේ රාජකීය යහනාවේ සැතපෙනවා ඔහු ඔබේ පවුලේ හැමදෙනා මරා දමද්දී ඔබ මෙතන කිසිවක් නොකර හිඳ සිටිනවා ඔබට පලිගැනීමේ චේතනාවක් නැද්ද ඊළඟට මාරයා යශෝදරාවත් රාහුලත් මවා පෙන්නුවා ඔවුන් අපමණ වේදනාවට පත්ව සිටියා මහරජුගේ දේවියගේ හිස සිඳ සිරුරු කැබලිවලට වෙන්කොට තිබෙනු මවා පෙන්නුවා සිද්ධාර්ථ මාර දෙවිපුත් ගණනකට නොගත්තේ ඔහු මවා පෑ දසුන්ද කී වදන්ද සියල්ල හුදු මායාවක් බව දැනගෙනයි හිමියන් තවමත් නොසැලී සිටියා මේ අවස්ථාවේ මාරයා අසහනයට පත්ව හිමියන් හා වාදයකට පැටළුනේ තම පෙළඹවීමේ සේනාවන් මගින් බෝසතුන් පරාජය කරන්නට සිතමින් ආනන්ද හිමි පවසයි ප්‍රධාන සූත්‍රයේ බුදුන් වහන්සේගේම වදනින් උන්වහන්සේ මෙහිදී ප්‍රතික්‍රියා දැක්වූ හැටි කියන්න යැයි මහා කස්සප හිමි ඉල්ලීමක් කරයි ඔබ වහන්සේ පසුව මේ දේශනා කරන බව මා දන්නවා නමුත් මෙහිදී අපේ සිහිපත් කිරීම පැහැදිලි කිරීමට එය මේ අවස්ථාවේ උචිතයයි මට සිතෙනවා යහපති ඇවැත්නි කියමින් ආනන්ද හිමි
තම මතකයෙන් මේ ඉල්ලා සිටි සූත්‍රය සිහිපත් කරයි. බුදුන් වහන්සේ ආරම්භ කළේ මෙසේ. ඔබේ සේනාවන්ගේ පළමුවැන්න ඉඳුරන් පිනවීමයි. දෙවැන්න නොසෑහීමයි. තුන්වැන්න කුසගින්න හා පිපාසයයි. සතරවැන්න තණ්හාවයි. පස්වැන්න තීන මිද්දයයි. හයවැන්න බියයි. සත්වැන්න සැකයයි. අටවැන්න මානය හා අකෘතඥතාවයයි. මේ හැරෙන්නට ලාභ ප්‍රශංසා යසස හා වැරදි ආකාරයෙන් ලබන කීර්තිය නමවැන්නයි. ආත්ම උත්කර්ෂය හා අනුන් හෙලා දැකීම දසවැන්නයි. මාරය මේ ඔබේ ශක්තියයි. වීර්යවන්ත නොවන්නෙකු කිසිවෙකු අභිභවා කිසි දිනක ජයග්‍රහණය නොලබයි. රහතුන් වහන්සේලා දස මාර සේනාවන් ගැන මෙනෙහි කරන අතරේ ආනන්ද හිමි මොහතකට නතර වෙයි. හිමියන් සංසුන්ව සිත එකලස් කරගෙන මාරයා ඇමතුවා. කෙලෙස්හි ගිලිනු මෙහෙනුන් හා තවුසන් හිඳಿತಿ. එහෙත් හික්මීමෙන් සංවර ශීලයෙන් යුතු ඌවන් ගමන් ගන්නා මග ඔව්හු කිසි දිනක නොදකිති. මාවට රැස්වෙන සේනාවන් දකිමි. මාරයා ඇතු පිට නැගී එයි. මම අරගලයේ පෙරටම යමි. දෙවියන්ද සහිත සියලු සතුන් සහිත ලෝකයටම නුඹේ සේනාවන් ජයගත නොහැකි උවද මම නොදැවුණු මැටි බඳුනකින් ගලකින් සුණු විසුණු කරන්නාසේ නැන බලයෙන් ඒ සියල්ල පරාජය කරන්නෙමි. හික්මුණු සිතුවිල්ලෙන් හා සමවැදුණු මනසින් මම දේශයෙන් දේශයට ගමන්ගෙන බොහෝ භික්ෂුන් පුහුණු කරන්නෙමි. නුඹගේ අභිමතාර්ථයන්ට පටහැනිව මගේ උගැන්වීම් සිහි බුද්ධියෙන් හා වීර්යයෙන් ප්‍රගුණ කරන ඔවුහු අත්පත් කරගන්නා නිර්වාණාවබෝධයෙන් යලිත් දුකටපත් නොවන්නාහ. මෙවිට ඉතා දැඩි වියරුවටපත් මාරයා ඇසතු ගසමුල කුසතන අසුන මැත්තේ හිඳ සිටි සිද්ධාර්ථට ලන්ව තම හමුදාවන්ට හඬගා මේ පහත් වූ නීච මිනිසා ග්‍රහණය කරව. ඌ පැඳලා විසි කරව. ඌ පණුවෙක්ම පමණකි කියයි. මේ වදන් සමගම මාරයා හිමියන් වටා ගිනි ජාලා වඩුසා වස්සවයි. මාරයා එවන ලද හීසර හා වෙනත් අකුණුසර නිම නැත. හිමියන් නිසලව හිඳ සිටියේය. කිසිම දෙයකින් සිද්ධාර්ථ නොසැලෙන හේයින් මාරයා යලිත් හඬ ගෑවා. මගේ අසුනේ හිඳගන්න නුඹ කවුද? නොනැගිටියොත් මා නුඹේ හදවත දෙකඩ කරනවා කියා. මේ මොහොතේ හිමියන් යන්තමට මාරයා දෙස බැලුවේ අනුකම්පාවෙනි. හරියටම තම දෙපා මුල සෙල්ලම් කරන පුතෙකු දෙස පියෙකු බලන ආකාරයට උන්වහන්සේ කීවා, මා මේ පැමිණියේ ලොවට මරණය හා ජරාව පිළිබඳ උගන්වීමට. මේ දුකින් පිරි පැවැත්මේ වේදනාවෙන් එතෙරට යාමට සත්වයන්ට උදව් කිරීමට. මම නැන බලයෙන්ම නුඹේ හමුදාවන් පරාජය කරන්නෙමි. මෙයට සාක්ෂිකරුවෙකු අනවශ්‍යය. එකම සාක්ෂිය නම් මේ මහපොළොවයි. මෙසේ මාරයාට පැවසූ හිමියන් දකුණත දිගුකොට පොළොවට අත තැබුවා. මේ මොහොතේ විසල් භූමිකම්පාවක් හටගත්තා. දෙරණ දෙදරද්දී මහා බියකරු හඬ නැගුණා. නිමක් නැති අකුණු සැරපුපුරා ගොගුරා හැලෙමින් මාරයාගේ හදවතටද භීතිය ඇති වූවා. දෑස්වසා මාරයා අසුනෙන් ඉවත්ව ගියා. මහා කුණාටු සුළඟකින් විසිවෙන දුහුවිල්ලක්සේ මාර සේනාවන් විසිර ගියා. යලිත් සිද්ධාර්ථ හුදෙකලා වුණා. කරදරයක් නැතිව අදිෂ්ඨානයෙන් දිරිමත් වුණා.
ආනන්ද හිමි මේ අවසන් වදන් පවසන්නේ දැඩි හැඟුම්බරවය. ඔහුගේ දෑසින් ගිනි දිලිසෙන්නාසේය. තම හිමියන්ගේ හොඳ යහපත් බව ඉදිරියේ නපුරෙහි බලයන් සිඳී ගිය වග තම මනසේ පෙනුනාසේය. නිර්වාණය සාක්ෂාත් කරගත් හිමියන්ගේ ඒ මොහොත දකින්නට තිබුණා නම් යැයි මට සිතෙනවා. මහා කච්චායන හිමි පවසයි, නිමක් නැති දෙව්බමුන් විශ්වය සතර දෙසින් මේ දැක්ම දකින්නට ආබවත් කිසිදු මිනිසෙකු මේ නොදුටු බවත් මා දන්නවා. අපට හිමියන්ගේම විස්තරයෙන් සෑහීමකට පත්වෙන්නට සිදුවෙනවා. උපාලි හිමි පවසයි, ඒ කතාව මේ ශුභ රාත්‍රියේ ඔබ වහන්සේගේ වදනින් නොපවසන්නේ ඇයි? මහා කස්සප හිමි ආනන්ද හිමියන්ගෙන් අසයි. මේ සිදුවීම විස්තර කිරීමේදී කිසිදු වදනක් නොසෑහේ. නමුත් මම හැකි හොඳම ආකාරයට මෙය කියන්නම්. එය හරියටම සෝබා දහම කලාත්මක අයුරින් විදහා දක්වන අනියත වූ මොහොතින් මොහොත වෙනස්වන්නා වූ සිතාගත නොහැකි තරම් සුන්දර වූ සිත්තමකට සමකරන්නාක් වාගේ. ඔබ වහන්සේගේ වදන්වල සුන්දරත්වය හා බලය අවතක්සේරු කරන්නට එපා. මේ පුවත වෙන කෙනෙකුන්ගෙන් නොව ඔබ වහන්සේගේම මුවින් අසන්නටයි මා කැමති. මන්ද අප හැම දෙනා අතුරින් ඔබ වහන්සේ තමා බුදු හිමියන් සමග වඩාත්ම පුද්ගලිකව කාලය ගත කර ඇත්තේ. පුන්න හිමි පවසයි, මාරයා හා සේනාවන් නික්ම ගිය පසු හිමියන් ඇසතු ගසෙහි සෙවණි පද්මාසනයෙන් සන්සුන්ව හිඳ සිටියා. නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ ඒකායන අරමුණට සියලු ශක්තිය යෙදවුවා. අතීතයේ නිමක් නැති ජීවිත කාලයන්හිද මේ දිව්‍ය පුරාවටමද තමා පාරමී පිරුවේ මේ මොහොත දක්වා බව බෝධිසත්වයන් නිසැකවම දැන සිටියා. හිරු අස්තංගව වෙසක් පුරසඳ නැගෙමින් තිබුණා. මේ රාත්‍රියේ ආකාශයේ අසාමාන්‍ය ලෙස පැහැදිලිව දීප්තිමත්ව තිබුණා. වඩාත්ම දිදුලන තාරකාවන් පමණක් ආකාශයේ දිස්සුණා. සඳ එළියට සම වූයේ හිමියන්ගේ රන්වන් සිරුරේ ප්‍රභාව පමණයි. මුළු වන දහනම නිසල වූවා. සියලුම ජීවමාන සත්වයන් භක්තියෙන් මේ එළඹෙන සිදුවීමට උපකාරී වීමටසේ නිහඬව දායක වූවා. මුළු විශ්වයම මහා බලාපොරොත්තුවෙන් බලා සිටියා. වන සතුන්ද මේ ජීවිතය මරණය හා යළි උපත අභිභවා යන උතුම් මිනිසා වෙත අවධානයෙන් බලා සිටියා. මම මගේ වදන් සේම හිමියන්ගේ වදන්ද උපයෝගී කරගන්නම්. උන්වහන්සේ පැවසුවේ හුදකලා වීමේ සතුටෙන් හා ප්‍රීතියෙන් උපන් සිතවිල්ලේ රැඳී ප්‍රථම ධානයට අවතීර්ණ වූ බවයි. නමුත් ඒ සතුටු සහගත හැඟුම් ඉපිද මනස අරක්ගෙන රැඳුනේ නැහැ. මදකට පසු මෙම හේතු සෙවීමේ නතරව චිත්ත සමාධියෙන් උන්වහන්සේ දෙවැනි ධානයට පිවිසියා. ප්‍රීති සුඛ අවස්ථාවෙන් මිදෙමින් තුන්වැනි ධානයට සමවැදුනා. මෙහිදී උපේක්ෂාව හා සම්මා සතිය උද්දීපනය වුණා. අවසානයේදී උන්වහන්සේ සතරවැනි ධානයට සමවැදුනා. සැපත සහ වේදනාව දෙකින් මිදෙමින්, නමුත් එවන් ප්‍රසන්න හැඟුම් තමා තුළ නැගුණද ඒවා මනසේ රැඳුනේ නැහැ. මේ අවස්ථාවේ හිමියන් සහ මුලින්ම සතුට හා දුක යන දෙයින් මිදී මනසේ තහවුරු වූයේ භක්තියයි. සිහිය සමාධිය හා ප්‍රඥාවේ ආලෝකයයි. චතුර්ය ධානයට සමවැදුණු පසු හිමියන් පැවසුවේ,
තම සමාධිගත සිත නිර්මලව දීප්තිමත්ව කෙලසින් තොරව නම්‍යශීලීව පාලනය කළ හැකිව අචලව निराकूलव मम ए मनस पेर जीवित दिसट नेंबुडु केलमी कियाई एक वतावक हिमियन मे मोहते तम मनस समकले अति पारिशुद्ध ओ रत्रन वलटय एय इताम नम्यशीली वेई रन करुवाट मेवन रन अवश्य आकारेट नममिन कैमति देयक निर्माणे कल हैकी वेई බෝධිසත්වයන්ට තම මනස අභිමත පරිදි හසුරවමින් එයට දැනගත යුතු දැකිය යුතු නිර්මාණය කළ යුතු දෙයට එල්ල කළ හැකි වෙයි මේ අලුතින් ලබාගත් අසාමාන්‍ය දැනුමින් බුද්ධින් උන්වහන්සේ එක් සැනින් සදහටම අවිද්‍යාව බිඳහිලා සුණු විසුණු කළහ ඒ ආකාරයට तम पिर भवयन ही अद्धकीं सिदुवें क्रियावलियन सियल्ल मुलसित अगदक्वाम देकिय हैकिविय रात्रिये प्रतमयामे तमालद मुल्म सत्याव बोधे मेय भव उन्वान से पेवसूह अविद्याव सिंदे सत्याव बोधे बुद्धिय नेगिनी अंदुर बिंदे आलोके पेतुरनी केनेकु वीर्येंद धैर्येंद अप्रमादेंद क्रियाकराइनम ए तत्वयंट पत्वे नमुत एवन प्रसन्न हेंगीं मातुल नेगुनद एवा मा मनस रेंदुने नेत मे नुनेवतुन हितेम अनतुरुव सत्वेंगे मरनेय हा याली उपतगेन मेनेही करन्नट विय ए सियल्ल मगे पहेदिली विदसुन दसुनीन देकिय हैकिविय मिनिस भव अभिभवायन ए निमल दिवसिन मम सत्वेन नेतिवी गुस याली एतिवेनद दुबलवद शक्तियंद सुंदरवद असुंदरवद वासनाविंद अवासनाविंद तम तमन्गे क्रियावन्निसा कर्मानु रूपव इसे उपदिन अयुरुद दुटुएमी वेरदि मिसदुटु विश्वासयंद नुमग यमिंद सिय सितुविली वदन्हा क्रियावन मुसुकर ऊद आत्मात्त कामी ऊद अय तम तमन्गे कर्म शक्तीन अनुव पहत तत्वयन्हि उपदिन आकारयद हिमियो दुटुह ए आकारयटम उतुम दानमय निसे विश्वासेन युतुव सिय सितुविली वदन्हा क्रियावन तत्याकार ऊ अय ऋजु ऊ अय तम तमन्गे पुण्य शक्तीन अनुव उतुम उसस तत्वयन्हि उपदिन आकारयद दुटुवेय देवेनि यामये तमालद सत्यमय बुद्धिय मेय भव हिमियो पवसूह मेम उतुम तत्वेट पत्तु सिद्धार्थयन्गे मनसिन उन्वहन्से केले सिदी में देनमगेन समाधिगत ऊह दुख पिलिबंद मुलिन्म उन्वहन सेट वेटहुनी उन्वहन से मेसे पेवसु सियल्ल तत्वाकारेन्म मम दुटुएमी मे दुखेही आरंभ्यय मे दुख नतिकिरीमय मे दुख नतिकिरीमे मार्गय मेसे देखीमेन देनुमेन मगे मनस इंदुरंगे आश्रवयंगिन विमुक्त विय भवेन भवेटयामिन विमुक्त विय अविद्यावेन विमुक्त विय मे मिदीमिन बुद्धिय उपन्नीय एम विमुक्तिय विय उपत अवसन विय कलयुतुदे कलेय यलित भवयक उपतट एलंबीम अवसन विय यै मम एक एल्लेम दत्तिमि हिमियन सह मुलिन्म केलिसुन्गेन रागेन द्वेषयेन मोहेन मिदुनीय रात्रि अवसन यामये बोसतुन दुख नति किरीमे मार्गय ओ आर्य अष्टांगिक मार्गय एनम सम्मा दिट्ठिय
සම්මා සංකප්පය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන සියල්ල උන්වහන්සේට අවබෝධ විය සියලු දෙව් මිනිස් සතුන්ගේ අත්‍යන්ත ආනන්දයට හේතු වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ පූර්ණ බුද්ධිය උන්වහන්සේ වෙත විය බුද්ධත්වයට පත් ඒ උත්තමයා සන්ධ්‍යාවේ මෙසේ උදම් ඇනීය සංසාරේ නෙක් දෙහි උපන්නේ කවුදයි මේ කය ඇති කරවන්නේ හොයමින් දිව්වෙමිගත් දිරියෙන්නේ යලි ඉපදීමෙන් දුක්මයි වන්නේ සසර ගෙයෙහි වඩුවා ඔබ වන්නේ ගෙයයි හදන දේවල් සම කින්නේ සිඳලෝ යෙමි යලි නැහැ සාදන්නේ තණ්හා සුන් කර නිවන් ලබන්නේ ආනන්ද හිමියන් මේ වදන් අවසන් කරමින් මදකට නැවති ගුහා ගර්භය සිසාරා බලයි හැම රහතන් වහන්සේ නමක්ම ගැඹුරු සමාධියක සමවැදීය අසමාන අවබෝධයෙන් ඔවුන්ගේ මනස් ඒකායනව ඇත්තේ බුදුන් වහන්සේගේ අත්‍යන්ත විමුක්තිය කෙරෙහිය තම තමන්ගේම නිර්වාණ අවබෝධය නිසාම බුදු හිමියන්ගේ විමුක්තිය ඔවුන්ට සැබවින්ම වැටහෙයි බුදුන් වහන්සේගේ විසුද්ධි මාර්ගයේ ඔසේ ගමන්ගත් ඔවුන්ටද උපත හා විපත යන සංසාර චක්‍රය තහවුරු වෙයි බුදු හිමියන් සොයාගත් මග අනුව යාමෙන් මේ හැම රහතුන් වහන්සේ නමක්ම විමුක්තිය ලබා ඇත බද්දිය හිමි නිහඬ බව බිඳී පෙරදී අප හිමියන් ලුම්බිනියේදී උපත ගැන කතා කරද්දී උන්වහන්සේ උපන් මොහොතේම නෙළුම් මල් හතක් මත පාතබා ගිය බව වූ ජනප්‍රවාදය මා සඳහන් කළා මෙය සංකේතවත් කරන්නේ සප්තවිසුද්ධියයි සිද්ධාර්ථයන් බුද්ධත්වයට පත් වූයේ මෙය සම්පූර්ණ කිරීමෙනුයි මෙය පරිපූර්ණ වූ මොහොතේ බුද්ධත්වයට පත්වීමට ඒ විසුද්ධියට පෙළින් පෙළට ගමන් ගත යුතුය ගිහිගෙය හැරගොස් සිවුරු හැඳ මොහොතේ පටන් බුදු හිමියන් ශීලය ප්‍රගුණ කළා උන්වහන්සේ මනසේ පාරිශුද්ධතාවය ලැබුවේ මේ බුද්ධත්වයේ ලත් දිනෙයි සුජාතාව පිළිගැන්නු කිරිපිඩු දන් වැළඳීමෙන් පසු දවසේ වැඩි කොටස උන්වහන්සේ ගත කළේ ධ්‍යාන සුවයෙන් ඉන්පසු බෝධිසත්වයන් මනස පාරිශුද්ධත්වයෙන් තම හැඟීම් අභිභවා ජයගෙන තම ශක්තීන් වර්ධනය කරගත්තා බෝධි මූලයේදී මාර පරාජයෙන් පසු රාත්‍රී මුල්ම යාමයේ උන්වහන්සේ තම පෙර ජාතීන් පිළිබඳ දැනුම වර්ධනය කළා උන්වහන්සේ මනස හා සංකාරයන් පිළිබඳව වූ සියලු දෑ විනිවිදව දුටුවා අනන්‍යතාවය පිළිබඳ සියලු විශ්වාසයන් සිඳ දෙමුවා සියලු විශ්වාසයන් ඇදහිලි සිඳලා විදර්ශනා ඥානය උන්වහන්සේ ලැබුවේ මෙහිදී රාත්‍රී දිවණ යාමේදී උන්වහන්සේ සත්වයන්ගේ සිටිවිලි වදන් හා ක්‍රියාවන්ගේ උපත හා විපත සිදුවන ආකාරය තේරුම් ගත්තා කර්මය හා ඵලය ක්‍රියාකාරී වෙන අයුරු දුටු විට සැකය දුරු වුණා ධර්මය සාක්ෂාත් කරගැනීමේදී ඒ සැකය සිඳී විදර්ශනා නුවණ ඇති වුණා තුන්වෙනි යාමේදී උන්වහන්සේ පටිච්ච සමුප්පාදයේ දොළොස් ගුණාංග මෙනෙහි කළා අප ඒ ගැන පසුව කතා කරමු මේන් පසු උන්වහන්සේ තුල විපස්සනා දසුන තහවුරු වුණා ඇතැම් භාවනානුයෝගින් කෙලෙසුන්ම සැබෑ මාර්ගයේ ලෙසින් වර්ධවා තේරුම් ගත්තා නමුත් බෝධිසත්වයින් එය විනිවිදව සත්‍යය දුටුවා
වැරදි මාර්ගය හා නිවැරදි මාර්ගය පිළිබඳ අවබෝධය උන්වහන්සේට ලැබුණේ මිහිදීය. රාත්‍රී අවසන් යාමේට පසු උන්වහන්සේ විසුද්ධි මාර්ගයේ අවසන් පියවර දෙක සාක්ෂාත් කරගත්තා. මෙසේ සප්ත බොජ්ජංගෙන් උන්වහන්සේ නිවනට නිසි මඟ සොයාගත්තා. භද්දිය හිමි පවසයි. අපි විසිර යාමට පෙර බුදු පියාණන් වහන්සේ විසින් බුදු වීම පිළිබඳ දේශිත වදන් කිහිපයක් කීමට මට අවසර දෙන්න යැයි ආනන්ද හිමි ඉල්ලා සිටියේ. සියලු ලෝකයේ දන ත්‍රිවිධ ලෝකයේ යම්සේද එසේ අවිපරීත කොට දන සියලු ලෝකයෙහි නොඇලුනේ සියලු ලෝකයෙහි තෘෂ්ණා දුෂ්ටි දෙකින් තොර වූයේ සියලු ගැට මුදන්නා වූ සියල්ල මැඩ පවත්වන්නා වූ ප්‍රඥාවත් වූ උන්වහන්සේ කිසිවකින් බිය නැති පරම ශාන්ත නිවන ස්පර්ශ කළේ වේය. ආශ්‍රවයන් ක්ෂය කළා වූ දුක් තැනැත්තා වූ සිඳින ලද සැක ඇත්තා වූ සියලු කර්මයන් ක්ෂය කළා වූ බුදු රජතෙම නිවන අරමුණු කොට ඇත්තා වූ ඵල විමුක්තියෙන් මිදුනේ වේය. ඒ භාග්‍යවත්තෙම බුද්ධය. දැන් රෑබෝ වූ බැවින් අපි මේ සාකච්ඡාව නතර කරමු. මම යෝජනා කරනවා. මහා කස්සප හිමි පවසයි. ආනන්ද හිමි ඇතුළු අනෙක් රහතුන් වහන්සේලා නිහඬව නැගිට තම තමන්ගේ කුටි වෙතට ගමන් ගනිති.